මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති එක පොඩි කාරණාවකට මට අවසරය ලබා දෙන්න. ගරු කතානායකතුමනි, බොහොම භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ පියත් නිකේෂල මහත්මයාට සංවිධානාත්මක කණ්ඩායමක්, විශේෂයෙන්ම කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මැර ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. දැන් මැර ප්‍රහාරය එල්ල කරපු මිනිසයා අත්අඩංගුවට අරගෙන මැර ප්‍රහාරයට ලක්ුණු මිනිස්සයත් අත්අඩංගුවට අරගෙන. දැන් මම ඔබතුමාට අවධානය කරන්න කැමතියි මෙන්න මේ කාරණාව. මේ පාර්ලිමේන්තුවේත් മന്ത്രിවරු ඇවිල්ලා දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන මේ ලොකු දේශනාවක් කරා. ඊට පස්සේ සමාජ මාධ්‍යවල යනවා මේ නම් ලයිස්ට්ුවක් තියෙනවා. ඒ අයට බලාගෙන ඉන්නලු. ඊළඟට මැර ප්‍රහාරයට ලක් වෙන පුද්ගලයා ඔබලු. දැන් මම ඔබතුමාට කියන්න කැමතියි මේ ජන අරගලයට සම්බන්ධ වුණු සියලුම දෙනා අද මැර ප්‍රහාර වලට මේ මිනිමරු තර්ජන වලට ලක්වීමේ තත්ත්වයටපත් වෙලා තිබෙනවා. ඉතින් මුළු රටම දන්නවා මේ ජනාධිපතිතුමා බිහි වුණේ අරගලය නිසා. අරගලයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බොහොම කාරුණිකව මේ පියත් නිකේෂලට එල්ලුනේ ඔය පළවෙනි ප්‍රහාරය මේක මේ මුළු අරගලයටම එල්ල කරන ප්‍රහාර මාලාවක එක පියවරක්. ඒ නිසා කරුණා කරලා ආදාළ අංශ වලට මම ඉල්ලීමක් කරනවා. ගරු අගමැතිතුමත් මේ ස්ථානයේ සිටිනවා. අපිට ඉඩ දෙන්න බෑ මේ අරගලයට සම්බන්ධ වුණු ඒ සාමකාමී පුද්ගලින් සාමකාමීය ගැන තමයි මම කතා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අය ගැන මම කතා කරන්නේ. ඒ අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රජය කටයුතු කරන්නට ඕන. ඒ නිසා ඔබතුමාගේ අවධානය මම මේ අවස්ථාවේ යොමු කරනවා. විශේෂයෙන්ම පියත් නිකේෂලට එල්ල වුණු මැර ප්‍රහාරය පිළිබඳව චන්දික අබේරත්න කියන මම හිතන්නේ ඔබතුමා දන්නේ නැති කොළඹ දිස්ත්‍රික්කයේ නගර සභාවේ හිටපු උපසභාපතිවරයා. ඔහු තමයි ඒක එල්ල කරලා තියෙන්නේ. කරුණා කරලා මේ අරගලයට සාමකාමී අරගලකාරින්ට එල්ල වෙන මැර ප්‍රහාර පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම යම් යම් පුද්ගලයන් මිනීමැරුවද, ගෙවල් පිච්චුවද, පෞද්ගලික දේපල, රාජ්‍ය දේපල විනාශ කරාද, ඒ අයට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න. මේක පටලවා ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ හිටපු කණ්ඩායමයි අනිත් එක විවිධ අය අරගලයේ නාමයෙන් කරපු ප්‍රචණ්ඩත්වය. ඒක දෙකක්. ඒක එකක් නෙවෙයි. ස්තුතියි. ඔව්. සභානායකතුමා පක්ෂ නායකතුමා අර ඉදිරිපත් කරා කැස්බෑව හිටපු ප්‍රාදේශ සභාවේ කඩුවෙල සභාපතිතුමා ප්‍රහාරයක් එල්ල කරා කියලා මම හිතන්නේ ඒක ඔප්පු කරන්න එහා මෙව නැහැ. ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් කරනවා. ඒ වගේම කරු කතානායකතුමනි, ඔබතුමා එහෙම කතා කරනකොට අර කළුතර කාන්තාව දරුවක් දැරියක් ඝාතනය කරපු අරගලයේ හිටපු කෙනෙක් පිළිබඳව මේ සභාවේ කතා වුණා. මම හිතන්නේ ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල යනවා. ඒ වගේ අයට සම්බන්ධවත් ඔබතුමාලා ඔය කතා කරනකොටම මේක කියනවා නම් හරි වැදගත්. එක පැත්තක් එන්න මම ඔබතුමා දෝෂාරෝපණය කරනවා නෙමෙයි. අපේ පැත්තෙන් අපි කියන්නේ අපේ කාරණාවත්. ඔබතුමා කියන කතන්දරේ ඔබතුමා පොඩ්ඩක් Facebook එක බලන්න. ඔය කළුතර සිද්ධියට සම්බන්ධය කියන පුද්ගලයා මේ පොහොට්ටුවේ හිටපු ඇමතිවරයෙකුට, മന്ത്രിවරයෙකුට උදව් කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒකත් පොඩ්ඩක් බලන්න. අපි ඉවත් කරාම ඔබතුමාලත් එක්ක අරගලයට සම්බන්ධ වෙච්ච කෙනෙක්, ඔබතුමාලත් එක්ක හිටපු කෙනෙක්, ඒකත් කියන්නකො මේකේ. මේක අපි දෙපැත්තට කතා කරන්නේ නෙමෙයි. මම ඉන්නේ ස්ථාවරයක. ඔබතුමා දන්නවා මම ඉන්න ස්ථාවරය.